සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපතියේ සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපති නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි මෙඩෝලි විටමින් ඒ ඩී සහ ඊ සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි සම්ප්‍රදායට සජීවී බවින්ම පිවිසෙන සජීවී ගැයුම් පරපුරක් සංගීත ක්ෂේත්‍රය තුල ස්ථාපිත වන මෙරට පවත්නා විශිෂ්ට සහ අද්විතීයම රියැලිටි ටෙලිවිෂන් වැඩසටහන සමග සජීවීව අත්වැල් බැඳ ගනිමින් මේ මෙහෙවරට උර දෙමින් ජීවිත දිනවන්න මුළු මුනින්ම දායක වන ලොව පුරා වෙසෙන සමස්ත හිරුස්තා ලෝලිනි ඔබ වෙනුවෙන් හැමදාමත් සාරංග දිසාසේකර වන මාගේ හෘදයාංගම ප්‍රථම පැතුම ඔබ සැමට සැමදා ආවඩා ආයු බොහෝ වේවා මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූත් නැවත නැවතත් වඩාත් ජනප්‍රියතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද විශිෂ්ටතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරණේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 උදාවන එකම එක නිමේෂයක් පවා අතිශය තීරණාත්මකව පවත්නා තරග වාතාවරණයක් තමයි මෙම පළමු සජීවී තරග ස්පර්ශය ලබන හැම තරග කරුවෙකුටම පිරිනැමෙන්නේ අභියෝග නිර්මාණය කිරීමත් අභියෝග හඹා යාමත් යන අන්ත දෙකේ තරග වදිමින් දෙදෙනා බැගින් මුහුණට මුහුණ ගැටෙන හැම තරග අවස්ථාවකදීම එක් ජයග්‍රහණයකුත් එක් පරාජයකුත් ලියවෙනවා මේ තරග ශේෂපත්‍රය සකසන දයාබර හිරුස්තා ලෝලි ඔබට පුළුවන් ඔබේ මතය තව තවත් බෝ කරන්න ඒ වෙනුවෙන් හිරුස්තා Facebook පිටුවේ ඔබට ඕනෑතරම් ඉඩ කඩ තිබෙනවා. ඉතින් ඔබ තවමත් හිරුස්තා Facebook පිටුව ලයික් කරේ නැතිනම් මේ දැන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම මේ තරගය පවතින්නේ ඔබේ විනිශ්චය මතම නිසා නිරන්තර අධීක්ෂණයට ඔබට පිටුවහලක් වන හිරුස්තා YouTube channel එක subscribe කරේ නැතිනම් මේ වෙලාවෙම subscribe කරන්නත් අවස්ථාවක් කරගන්න. මෙසියල් විසඳන හිරුස්තා ලෝලීත්ව ලබා නොගත් අයෙක් වේ නම් ඔබත් දැන්ම හිරුස්තා ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය 100%ක්ම ස්මාර්ට් කරගන්න. එසේනම් තරග ප්‍රහාරයට සන්නද්ධ තරගකරුවන් සජීවීව ගැයුම් සංග්‍රාම කරද්දී ලෝ පුරා විසිරුණු හිරුස්තා ලෝලි ඔබ එය විනිශ්චය කරද්දී හැම තරගකරුවෙක්ම සජීවී ගැයුමට හැඩගස්වන හෘදයාංගම නිපුණත්වයේ ප්‍රවීණත්වය ප්‍රේමණීය ගායන සංග්‍රහයෙන් ඇසුවන් වසඟ කරන ගායකයා රුවන් හෙට්ටිආරච්චි හැඟුම් උනන පෞෂ්‍යවත් ගැයුම් මුද්‍රාව තබන සදාදරණීය ගායකයා අමල් පෙරේරා
ශ්‍රී ලංකේය වංශ කතාවේ අපේ පිනට පහළ වුණු රන්ගිර නිරෝෂා විරාජනී ලාලිත්‍යා විරාජනී ලාලිත්‍යා අද වගේ දවසක තමයි ඒ ගීත වංශ කතාවේ ජන්මෝපත්‍ය සිදු වී තිබෙන්නේ නිරෝෂා විරාජනී ලාලිත්‍යා මේ හැමෝම වෙනුවෙනුයි මේ සුභාශිංසනය ඔබට සුභම සුබ උපන් දිනයක්ම වේවා thank you happy birthday to you happy birthday to you happy birthday dear Nirosha happy birthday to you thank you ada saranga Nirosha ge birthday kata diya wediya rogiya pituwa pitu dakinna one hinda Nirosha cake kapana eka nawattuwa සලස්වන්න කොහමද? ඔන්න ඔබට පුළුවන් නිරෝෂාට සුභපැතුම් එක් කරන්න. ඔව් නංගි මගේ Hi. Thank you. Daniel Zara. Thank you Roshan. මේ ඉන්නේ ඔබේ මගේ පවුලේ සහෝදරිය සහ සහෝදරයා මගේ නංගිගේ බබාලා දෙන්න. නේද excitement එකට full ඔක්කොම පැටලලා තියෙන්නේ. ඩිස්ට්‍රිබියුට් කරපු පළවෙනි ගීතය අවුරුදු 10කට විතර පස්සේ මම හිතේ 10කට වැඩි මිසක් 10කට අඩු නෑ ඒ සිද්ධෝ තමයි දැන් මේ කිව්වේ
දැන් අද තමයි අද ලොන්ච් කරේ හවස පහට يعني ඔයාගේ උපන්දිනේට අපිට සහ හැමෝටම තෑගක් දුන්නා තෑගනේ ඔව් ඉතින් අපි මේ නංගිත් එක්කත් පොඩක් කතා කරමු Happy birthday from me. Thank you, Pute. Thank you, Zara. Thank you, Daniel. Yeah, I hope you have a good day today. I can't hear you properly. Sorry. I hope you have a good day. Yeah. Thank you. මේ අන්තිමට මම කවද්ද කට්ටියව හම්බුනේ මං හිතර කොරෝනා වලට කලින් තමයි මට නංගිලයි බබාලා දෙන්නයි මට හම්බුනේ මමයිත් මං ඒ අතර යන්න තිබ්බ මට අවස්ථාව නමුත් මොකක් හරි හේතුවකට යන්න හම්බුනේ නැහැ නමුත් මං හිතන් ඉන්නවා මේ සීසන් එක වෙලා අනිවාර්යෙන් මාස කීපයක් මම ඒගොල්ලොත් එක්ක ගත කරන්න මොකද මට ඇත්තට මිස් වෙනවා මට සාරවයි ඩැනියල්වයි විශේෂයෙන්ම ඒ දෙන්න තමයි අපේ පවුලේ දැන් ඉන්න එකම ඊළඟ පරම්පරාව ඉතින් එනස අනිවාර්යෙන්ම නෑනේ අම්මිත්‍රේ තාත්‍රේ මුණුපුරා මිනි පිළිය වෙන්නේ අපිට නීසස්ලා නෙවෙන්නේ නේ කොහොමත් ඉතින් මේ පවුලේ අඩුපාඩුව හිරුස්තා පවුල තමයි ඈ ඉන්නේ ඉතින් දැන් එහෙනම් අපි නැවතත් උනුසු මත්පොලසන් නාදයෙන් සුභාශිංසන එක් කරමින් සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා නිරෝෂා ජය වේවා තව තවත් thank you ඔය හඬෙන් වැඩි වැඩියෙන් ඔබේම ගීත අහන්න අපිට වාසනාව හිමි වේවා ඔබට ඒ වෙනුවෙන් ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් ඒ සුභ සුභ පැතුම් සමග මේ සුභ දිනේ තරගය වෙනදා වාගේමයි අපි ඉදිරියට යා යුතුයි තරගයත් සමග ඉතින් වෙනදා වාගේම සියල්ල උසස් කළ සජීවී ගැයුම් විප්ලවයේ සංගීතය උපදවන්නේ නාලක සජී ජයසිංහ ප්‍රමුඛ ග්‍රේඩ් 14 සජීවී තරග සංචිතය මත සිය සජීවී ගැයුම් බල පරාක්‍රමය පෙන්වමින් අද්විතීයව ජයග්‍රහණය ලියා ගනිමින් හැම පියවරකදීම ජයග්‍රහණය කිරීම අනිවාර්ය බව ධාරණය කරගෙනම අද ප්‍රථම සජීවීව මුහුණට මුහුණ ගැටුම් මත ගැටෙන ප්‍රථම තරගකරුවන් ද්විත්වය පොල්ගහවෙල උෂාන් දනංජයට එරෙහිව පිටිගල නදුන් සංජය අද මුලින්ම මුහුණට මුහුණ ගැටෙන්නේ පොල්ගහවෙල උෂාන් දනංජය සමග පිටිගල නඳුන් සංජය බැලු බැල්මට දෙන්න නියන් තොම්සන් ඇන් තොම්සන් වගේ ඈ කතා වෙලාද මේ එක ළඟින් යන පාට ඇඳගෙන ආවේ දැන් මුහුණට මුහුණ තරගයක් තියෙන්නේ අපි දෙන්න එක වගේ ඇඳගෙන යන්න ඕනේ කට්ටියට අඳුර ගන්න බැරි වෙන්න වගේ එකක්ද නෑනේ නෑ නෑ එහෙම දෙයක් නෑ හරි දැන් කීයක විතර ප්‍රතිශතයක් මේ තොම්සන්ට දෙන්න වෙනවා කියලාද කොහොමත් මේ එයාට එන් ළඟටවත් එන්න දෙන්නේ නැහැ මං ළඟටවත් එන්න දෙන්නේ නැහැ එහෙම තමයි හිතාගෙන ඉන්නේ තමයි හිතාගෙන ඉන්නේ ඔන්න නිරෝෂා උපන්දිනයේ දවසේ නා තරගකරුවන්ගේ තරගකාරීත්වයත් අතිශයින් වැඩි වෙලා තියෙනවා මට පේන විදිහට රයිට් හොඳයි අපි කැමතියි ඒකට පොල්ගහවෙල උෂාන් දනංජය තමයි මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන්න සූදානමින් ඉන්නේ ඔබ තීරණය කරන්න ඔහුට කතරම් මනාප ප්‍රතිශතයක් ඔබ ලබා දෙනවාද කියලා අපි උෂාන්ව තව හොඳින් හඳුනා ගනිමු මේ පොල්ගහවෙල උෂාන් දනංජයගේ ජීවිතයයි තනිව මාඳනා වෙලාවේ මම උෂාන් දනංජය මම හිරුස්තා තරගාවලියට සහභාගී වෙන්නේ පොල්ගහවෙල ප්‍රදේශයෙන් මට වයස අවුරුදු 18යි මගේ පවුලේ මායි අම්මයි තාත්තයි සහෝදරයෝ 3 දෙනා ඉන්නවා මගේ දරුවා හිරුස්තා සීසන් 3 වෙනකම්ම හරි ආසාවෙන් බලන්න හිටියේ ඒ බලනත් කියලා අම්මේ මට මේ වේදිකාවේ සින්දු කියන්න හරි ආසයි මාත් මේකට දානවා කියලා එයාගේ ආසාව මේ තරගාවලියෙන් එයාගේ උපරිමය පෙන්වලා ඉදිරියට යන්න මේක ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක් වැඩසටහනක් මගේ පුතාට මේ තරඟයෙන් ඉදිරියට මේ යන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වූ පසුවයි දෙනින්නේ ප්‍රේමයේ අභිමන් ඉරිස්ටා සීසන් 4 සජීවි ගායන වටේ සඳහා තීරීම් පිළිබඳව විද්‍යාලයේ සුභපැතුම් මේ සමගම එකතු කරනවා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා හිරු ටීවී ආයතනයට ගම්වල සිටින මේ වගේ දක්ෂතා ඇති දරුවන්ගේ දක්ෂතා ඉහළ නැංගීම සඳහා ඔබ කරන මෙහෙයට
උෂාන් කියන්නේ මගේ පාසලේ ඉන්න හොඳ ගායන හැකියාවක් තියෙන දරුවෙක්. එයාට පුළුවන් විවිධ ආරවල් වල ගීත ගායනා කරන්න. චාරුවේ නුරාමාදැසේ වැවි. මගේ එකම බලාපොරොත්තු වෙන්නේ තමයි හිරුස්තා තරංගාවලියේ ජයග්‍රහයි කිරුළ මගේ නමර ලියා ගන්න එක. ඉතින් ඒ ගමන යන්න මම එකම දෙයයි ඉල්ලන්නේ. ඔයාලගේ ආදරණීය මනාපය කොළ 50ක් විදිහට මට ලබා දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. උෂාන් දනංජය 81% ක්
ලබා ගන්නවා නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම උෂාන් මනාපය පළ කරලා තියෙනවා රුවන් මොකද හිතෙන්නේ ඔව් හොඳයි හොඳ ආරම්භයක් උෂාන් ගීතයට දෙන්න ඕනේ ඒ රහ ඇත්තටම ඔයා ගීතේ අඳුනගෙන ඒ ගීතයට දෙන්න ඕනේ ෆීල් එක ඇත්තටම හරියටම කරා ඉතින් ඒක තමයි අපේ කොළසලකුණු තුනම ඇත්තටම සාරංග හොඳට ගායනා කරනවා නම් අපි මේක සෑහෙන වෙලාවක් ඉන්න ඕනේ සමහර ගීතේ අවසාන එකක් අපිට ඉන්න ඕනේ මම දන්නවා අමල් මුලින්ම ස්වයිප් කරා ඉතින් අර ගීතේ හොඳට රහට ගයනවා කියලා තේරිච්ච ගමන් අපේ කොළසලකුණට අත යනු අනිවාර්යයෙන් ඉතින් ඒ ගීතේට දුන්න ෆීල් එක මරු හැබැයි ඔයා මන් දක්නවා ඒ පුහුණු වීම අවස්ථාවලත් පුතේ ඔයාට ලොකු ගායන උනන්දුවක් තියෙනවා ඕනවට වඩා අර ඒ ගැන පුහුණු වීම පවා වැඩියෙන් කරන කෙනෙක් මම හිතනවා ඒක හොඳයි උනන්දුයි ගොඩක් උනන්දුවක් තියෙන දරුවෙක් මට ඒක පේ දැක්කා ඇස් දෙකටම ඉතින් ඒ විදිහටම යන්න ඉතින් සුබ පතනවා මේ තරගෙන් අද දවසේ සරහට යන්න ලැබෙන්නේ කියලා අමත් උෂාන් අතනම අර කිව්වාගේ ගායනා කරනකොට හරියට ගීතයක් ගායනා කරනවා කියන දේවල අපිට හැඟෙන එක බොහොම පෙළි කීපයකින්ම දැනෙන්න ගන්නවා බටස්කාලි වල මේක මෙන්න එකයි කියලා. ඒකින්ද තමයි පළවෙනි මුලින්ම මගේ වෝට් එක දෙන්නෙත්. ඇත්තටම රහයි පුතා වගේ හඬ රහයි. ඒ වගේම මේ සින්දුව අඳුරගෙන අර කිව්වාගේ ඔයගේ ෆීල් එක දුන්න ෆීල් එක ඒක මරු. ඉතින් ඒකත් එක්ක මේ ඔයාට මේ තරගය ඔයාට ඉස්සරහට යන්න ලැබේවා කියලා ඔයාලා ප්‍රාර්ථනා කරනවා පුතා God bless you. Thank you. අපි නිරුෂත් එක්ක සංසන්දනාත්මකව කතා කරමු අනිත් ගායනාවත් එක්ක උෂාන්ට ප්‍රති අභියෝගය පිටිගල නඳුන් සංජයගෙන් 81% ප්‍රතිශතයක් තමයි නඳුන් සංජය හඹා යන්නේ ඔහු ගායනා කරන්නේ වීඩියෝ ප්‍රාකාරය වසා තබා තිබියදී මේ පිටිගල නඳුන් සංජයගේ ජීවිතයයි මගේ නම නඳුන් සංජය මම පිටිගල ප්‍රදේශයෙන් තමයි හිරුස්ටා තරගාවලියට සහභාගී වෙන්නේ දැනට මම ගාමන්ට් ෆැක්ටරි එකක කඩර කෙනෙක් විදියට වැඩ කරනවා යගේ ජීවිතයේ සංගීතයම තමයි කුඩා කාලේ ඉඳලම කොයි වෙලාවෙ සින්දු කියකේ තමයි ඉන්නේ මං හිතන්නේ යාට මේ සංගීතින් තොර ලෝකයක් නැහැ गिटार प्ले कर लंका अंक के रियलिटी शो एक हिरोस्टा थिंक मम एक सहभागुणे अनिवार्य मगे मेला ब्रांड का खदा हिरोस्टा विन गल तन कटे अन्न पुल अभिप्राय පුතාට මම පුංචි කාලේ ඉඳන් රම් පුතා කියලා කතා කරන්නේ පුතා සංගීතයෙන් ඉදිරියට යනවා දකින්න මම කැමතියි මහපොළොවේ ජීවිත ආසොස්තර ඔසවන වේදිකාවේ මම ගායනා කරන ගීතය ඕගොල්ලන්ගේ හදවතට දැන්නව නම් ඕගොල්ලන්ගේ වටිනා මනාපය මට ලබා දීලා මාව ඉදිරියෙන් ඉදිරියටම යවන්න කියලා මම ඕගොල්ලන්ගේ ආදරෙන් ඉල්ලා සිටිනවා तुम्हें दोनों में से रहेगी
ආකාරය සවුනේ නැහැ 81% ප්‍රතිශතයක් තමයි හඹාගියේ නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කිරීමෙන් වැළකීලා ඉන්නවා කෙසේ වෙතත් ජනතා පරමාධිපත්‍යෙන් ගත්තහම උෂාන්ට වඩා වැඩි මනාප ප්‍රතිශතයක් නඳුන්ට ලැබුණා නමුත් නිරෝෂා ඔබ තිදෙනාම තීරණය කරනවා නඳුන්ට මනාපය පළ නොකරන්න මොකද හේතුව දැන් මෙතනදී උෂාන් සහ නඳුන් ගත්තම මට ඒ තනකකාරීත්වයට මං හරිම කැමති නඳුන්ගේ ඒ ඇටිටියුඩ් එකටත් මං හරිම කැමති අද පටන් ගත්ත විදිහ හරිම ලස්සනයි දෙදෙනාගේ අනිවාර්යෙන් තනගයක් දෙනවා කියන මානසිකත්වයෙන් නඳුන් මං හිතන ඔයා හොඳින්ම ගායනා කරන්න උත්සාහ කරා එකමදී උෂාන් ඔයාට වඩා ස්කෝර් කරන ඔයාගේ හඬයි එයාගේ හැඟීම් දැනවෙන සුළු යකට එයාට ඒ ගීතයට අදාළ හැඟීම ඉතාම හොඳින් පෙන්වන්න පුළුවන් කම තිබියගේ හඬින් සහ ඔයා තෝරගත්තු ගීතය ඔයා සාධාරණයක් ඉෂ්ට කරා තමයි හැබැයි මෙතනදී කම්පයර් වෙනකොට උෂාන් වඩ වඩා පොඩ්ඩක් ස්කෝර් කරනවා සමහර දේවල් වලින් ගීත දෙකේ ප්‍රශ්නයකුත් නෙමෙයි මෙතන තියෙන්නේ එකම දේ අර අපි කියන්නේ අපි ගීතයට අදාළ එක්ස්ප්‍රෙෂන් එකක් තියෙන ගීතයට අදාළ හැඟීමක් තියෙනවානේ දැන් ඔයාගේ ගීතයට අදාළ හැඟීම නෙමෙයි උෂාන්ගේ ගීතයට අදාළ හැඟීම ඒතකොට ඒ හැඟීම් දෙක තේරුම් ගත්තා නම් සමහර වෙලට ඔයාටත් අපිට ලකුණු හත නොදී ඉන්න බැරි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වෙලා තියෙන්නේ නදු මේ උෂාන් එක තේරුම් ගන්න තිබ්බ නදුන්ට පොඩ්ඩක් තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තිබ්බා ඒක නිසා ඔයාගේ ලකුණු හත හෝල් වෙන්නේ එතනදී කියලා මට හිතෙනවා නදුන් ජනතා පරමාධිපත්‍ය ඔබට හොඳ මනාප ප්‍රතිශතයක් ලබා දීලා තියෙනවා නමුත් තරගයේ ස්වභාවය අනුව සමුදෙන්න තමයි අපිට සිදුවන්නේ ඔසාරංගයි ඉතින් ගොඩක් අය උදව් කරා මෙතෙන්ට එන්න මාස 6ක් විතර ලොකු කට්ටක් ගාලා මෙතෙන්ට ආවේ ඉතින් මේ හොඳ යාළුවෝ ටිකක් හම්බුණා හොඳ ජජ් බෝඩ් එකක් ඒ කියන්නේ අපි ආස කරන
ජජ් බෝඩ් එකක් අපිට හම් වුණා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඉතින් ගමන අතාරින්නේ කොහොම හරි ගේමක් ගහනවා කවදා හරි හැමෝටම ජය වේවා කියලා කියනවා හොඳයි නඳුන් අපි ඔබට හිරුස්තා මාවතෙන් සමු දෙනවා නඳුන් සංජය තමයි අද මුලින්ම තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ සිය 81% ප්‍රතිශතයක් තමයි නඳුන් හඹාගියේ නමුත් එය අභිභවා යන්න හැකි වූ නිසා නඳුන්ට තරගය හැර යන්නට සිදු වෙනවා එහි ප්‍රතිඵලයක් වශයෙන් පොල්ගහවෙල උෂාන් ධනංජය ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා සුබපැතුම් උෂාන් ප්‍රථම මුහුණට මුහුණ තරග අවස්ථාවේ ප්‍රතිඵලයත් සමග අප දැන් යොමු වන්නේ අද ඇවිලෙන දෙවන මුහුණට මුහුණ අවස්ථාව වෙත මේ ඒ තරග කරුවන් ද්විත්වය ඇලපාත ෂෙහාන් එගොඩගේට එරෙහිව හොරණ සචින් ප්‍රනාන්දු අද ඇවිලෙන දෙවන මුහුණට මුහුණ ගැටුම ඇලපාත ෂෙහාන් එගොඩගේ සමග හොරණ සචින් ප්‍රනාන්දු අතර ඒ අතරින් ෂෙහාන්ට තමයි මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන්නට සිදුවන්නේ සචින් ඒ ප්‍රතිශතය හඹා යනවා ඇති ඒ වගේම प्रथम वरट सजीवीव मोबाइल ऐप जीवित विनस्किरीम ओबट हुरुकल हिरुस्ता मातृभूमिय मतिन सुविशेषी पणिविड्याक ओबट गेनेनाई मे सूदानम डिजिटल अवकाशे प्रथम वरट टेलीविशन नालिकावाक समग रेडियो नालिका पहाक एकम मोबाइल ऐप ओबट अत्विंदिय हैकि हिरु एफएम मोबाइल ऐप दैनम डाउनलोड करगेन එහි අසිරිය විඳ ගන්න. එනම් අද ඇවිලෙන දෙවන මුහුණට මුහුණ ගැටුම ඇලපාත ෂෙහාන් එගොඩගේ සහ හොරණ සචින් ප්‍රනාන්දු අතර මේ මුහුණට මුහුණ ගැටුම ඇවිලෙන්නේ මේ විරාමයෙන් අනතුරුව ෂෙහාන් වෙනුවෙන් චෙක්ින් වෙන්න මනාප පළ කරන්න සූදානම් වන්න මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 Sunflower oil yahaguna sapiri medoli vitamin a d saha e samaga yahagunaye vishwasaniya venasa medoli Seat car radials the road is yours අනතුරුව නැවතත් ඔබ මේ එක්වන්නේ සියල්ල උසස් කළ හිරු ස්ටාර් සිවුන විප්ලවය සමග දැන් ඇලපාත ෂෙහාන් එගොඩගේ සූදානමින් ඉන්නවා ප්‍රතිශතයක් නිර්මාණය කරන්න අපි ඇලපාතට පොඩ්ඩක් ගිහිල්ලා බලමු ෂෙහාන්ට කොහොමද ලැබෙන ප්‍රතිචාර කියලා කනිෂ්ක ඉන්නවා කනිෂ්ක කොහොමද ෂෙහාන් එගොඩගේට ලැබෙන ප්‍රතිචාර ඔව් සරංග අපි අද දවසේදී රත්නපුර ඇලපාත සිටයි හිරුස්තා වේදිකාවත් එක්ක ඒක රාශි වෙන්නේ ඇලපාත කිව්ව ගමන් මතක් වෙන්නේ ඇලපාත මුදලිතුමා බොහොම දක්ෂ කවියෙක් විදිහටයි ලාංකේය සාහිත්‍ය තුල සඳහන් වෙන්නේ ඉතින් මේ කවිත්වයට එහා ගිය අපූර්ව දක්ෂ තරුණ ගායකයෙක් අද දවසේදී ඇලපාතින් හිරුස්තා වේදිකාවට තිලින කරලා තියෙනවා ඒ තමයි ෂෙහාන් ඔබ ඉතින් ඔබට අද දවසේදී ගමෙන් ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක්ද තියෙන්නේ කියලා ඔබට පෙන්වන්න රටට පෙන්වන්න අපි ආවා ඇලපාතට ඔබේ ගෙදරට මේ ඔබේට ආදරය කරන හැම කෙනෙකු වගේ අද දවසේදී ඔබේ නිවසට ඒක රාශි වෙලා ඉන්න ඔබට සුබපතන්න ඔබ අද දවසේදී හිරු සංවේදිකාවේ සජීවීව ගායනා කරද්දී ඔබට ශක්තියක් වෙන්න ඒ අය අතර ඉන්න ඔබේ ආදරණීය මාමා ධනුෂ්ක මහත්මයා අපි අහලා බලමු මාමට පුතාට මොනවද මේ වෙලාවේ කියන්න තියෙන්නේ කියලා ඇත්තෙන්ම හැංගුම්බර මොහොතක් පුංචි කාලේ නම ප්‍රාදේශීය මට්ටමින් ප්‍රසංග වේදිකාවල දක්ෂතා පාපු ඒ වගේම ගායනය වගේම වාදන හැකියාවක් තියෙන හොඳ සංගීත අධ්‍යක්ෂක් තියෙන අපේ ආදරණීය පුතා අද ජාතික තලයේ වේදිකාවක ගීත ගායනා කරනවා බොහොම හැංගුම්බර මොහොතක් ඇත්තෙන්ම ඔබට පේනවාද ඔබේ ඥාතීන් හිතවතුන් යාළුවෝ සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ ඔබේ ජයග්‍රහණය පතා ඉතින් මේ අවස්ථාවක් කරගන්න පුළුවන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලාංකීය සංගීත ශිෂ්‍යයෙට නවමු ගායන ශිල්පියෙක් බිහි කරගන්නට ඉතින් මම ඇලපාත රත්නපුර සමස්ත සබරගමු රටවාසී ලෝකවාසී සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා ෂෙහාන්ට ඔබේ ඇප් එක ඔබේ ජංගම දුරකථනයේ මේ වෙනකොටත් ඩවුන්ලෝඩ් කරලා තියෙන හිරුස්තා ඇප් එක හරහා
මනාපය පරකලා අපේ පුතාව ඉදිරියටම අරන් යන්න කියලා සහාය වේ ලබා දෙන්න කියලා බොහොම ස්තුතියි මේ තමයි ශ්‍රහාන්ට රත්නපුරෙන් සබරගමුවෙන් තියෙන ප්‍රාර්ථනාව මේ වගේ ලංකාවේ ලෝකේ කොහේ හිටියත් හිරෝ ස්ට්‍රැප් එක කරා ශ්‍රහාන්ව ඉදිරියට ගෙන යන්නට ඔබට හැකියාවක් තිබෙනවා ඉතින් මේ හැම සුබ පැතුමක්ම එක යලි හිරෝ ශ්‍රවේදිකවටයි අවස්ථාව ස්තුති කනිෂ්ක ශ්‍රහාන් සූදානම් වෙන්නේ නේ ශ්‍රහාන් එගොඩගේව එගොඩ කරන්න පුළුවන් ඔබටම තමයි ඉතින් චෙක් ඉන් වෙන්න මන අප පළ කරන්න සූදානම් වන්න මේ ඇලපාත ශ්‍රහාන් එගොඩගේගේ ජීවිතයයි මගේ නම ශ්‍රහාන් එගොඩගේ මගේ වයස අවුරුදු 32යි මම හිරුස්තා සීසන් 4 තරඟාවලියට ආයුධපත් යොමු කරන්නේ රත්නපුර ප්‍රදේශයේ ඇලපාත කියන සුන්දර ගමේ ඉඳලා මගේ පවුලේ සමාජිකයන් 5 දෙනෙක් සිටිනවා මගේ කුංචි කාලේ ඉඳලම මම හිටපු වටපිටාව තිබුණේ සංගීතමය පසුබිමක් ඒ පසුබිමත් එක්කම තමයි මම සංගීතයට යොමු වෙන්නේ මේ මගේ ලොකු පුතා පුතාට ලොකු ආසාවක් තියෙනවා කුඩා කාලේ සිටම සංගීතයෙන් ඉදිරියට යන්න පුතා වෙන ශ්‍රේෂ්ඨයක හැටියාවක් කළත් එයාගේ ලොකුම ආසාව ගායකයෙක් වෙන්න ඉතින් මම මගේ පුතාට මගේ මුළු හදවතින්ම සුබ පතනවා මේ තරඟයෙන් ජයග්‍රහණය ලබා ගන්න සිහිනෙන් දකිමි ශ්‍රහාන් කියන්නේ මගේ මහත්තයා. ඉතින් අපි හම්බ වෙන්නේ අපි විශ්වවිද්‍යාල අධ්‍යාපන කාලෙදී. ඉතින් මං ආසයි මගේ දරුවෝ දෙන්න තාත්තා ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් කියලා කියන දකින්න. සඳපාන පවැනි නිල් අහසේ නැලවුනි. ගායකෙක් වෙන්න හීන දකින්න අපිට හොඳම වේදිකාව තමයි හියුස්ටා වේදිකාව. ඒ ප්ලැට්ෆෝම් එකේ මම මේ වෙනකොට ඉදිරියට ඇහිලා තියෙනවා. ඒකේ මම අද දවසේ ඔබ ගීතවත් වෙනවා. ඒ ගීතවත් වෙන එක ඔබගේ හදවතට දැන්නවා නම් ඔබගේ වටිනා වෝට් එක මට ලබා දීලා මාව මේ ඉදිරියෙන් ඉදිරියටම ගෙන කරන්න. අප්සරානුබයි Thank you.
විලාසෙන්ම වෙන් වීදයේ රතු මල් පිපේවි නාමෙන් නොබේ විඳිනා මෙවන් නේක දුක් වේදනා උපහාර වේ මේ ගායනා විරුවෙන් විලාසෙන්ම වෙන් වීදයේ රතු මල් පිපේවි නාමෙන් නොබේ එකටගේ 65% ප්‍රතිශතයක් තමයි ලබා ගත්තේ. රුවන් සැහෙන වෙලාවක් ගත්ත මනාපය පල කරන්න 66%ක් තමයි ඔහුට ලැබෙන්නේ අවසන් වශයෙන්. ඔසාරංග පේ ගීතය හැමෝම දන්න ගීතයක්. ඉතින් ඒකේ අතීතයේ මේ ගත්ත මේ ගීතේ ඇත්තනම රැල්ලක් හදපු ගීතයක්. ඒ ගීතේ තියෙන අපේ විරුවා ගැන කියන ඒ ගැඹීරත්වය යගේ කරන ගීතයක්. ඒතර මේ ගීතේ අද කාලයට ගත්තාම ශ්‍රයන් වරදක් නෙවෙයි මේ වරදවා හිතන්න එපා කියන දේ. නමුත් අද ඉන්න ජෙනරේෂන් එක හරි අලුත්. කාලෙන් කාලෙට අලුත් අලුත් මියුසික් ගීත අලුත් අලුත් ස්ටයිල් එලියට එනවා. එතකොට මේ ගීතේ අපිට පරණ ගොඩක් වෙලාවට ජනප්‍රිය වුණාට මම හිතනවා මෑත කාලේ සමහර අය මේ ගීතේ සමහර විට තරංග දන්නේ නැහැ. එතකොට තරංගකාරීත්වයටත් මම හිතනවා මේ ගීතේ තෝරා ගැනීම ප්‍රශ්න නෙවෙයි. මම හිතනවා ඒක ඔයාගේ කැමැත්ත. නමුත් මම කියන්නේ පොඩ්ඩක් ඒ ගැනත් පොඩ්ඩක් හිතුවත් හොඳයි කියලා මම හිතනවා. නමුත් ගීතේ පැත්තෙන් ගත්තොත් මම හිතනවා යම් කිසි සාධාරණත්වයක් ගීතයට ඉස්මතු කරා. ඉතින් මම හිතනවා ඒ ගීතයට දුන්න ඒ සාධාරණත්වයේදී 65 70ට පල්ලෙහෙන් මම තියන්න ඕනේ කියන මතේ ඉඳලා තමයි මම පොල්සල්කුණ දුන්නේ. 66% ප්‍රතිශතයක් තමයි ශ්‍රේහාන් නෙගුඩුගේ ලබා ගන්න. අපි බලමු ඔහුට ප්‍රති අභියෝගය හොරණ සචිනී ප්‍රනාන්දුගෙන්. සචිනිට ඒ ප්‍රතිශතය හඹා යන්නට සිදුවන්නේ වීඩියෝ ප්‍රාකාරයේ වසා තබා තිබියදී. අපි ඇලපාතට ගියා වගේම හොරණටත් ගිහිල්ලා බලමු සචිනිට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා. රුවන් ඉන්නවා මේ වෙලාවේ හොරණ. රුවන් කොහොමද හොරණ ප්‍රතිචාර? ඔව් හොරණ සචිනි ප්‍රනාන්දු අද හිරුස්සා වේදිකාවේ ගීත ගාන ගන්න සූදානම් වෙනකොට අපි අවිලින හොරණට අද සචිනිගේ හිතවතුන් බොහෝ පිරිසක් ඇගේ නිවසට එකතු වෙලා ආයෙවෙන් සුබපතන් ආයෙට ශක්තියක් වෙන්න එකතු වෙලා ඉන්නකොට අපි හොරණ ඉදන් ආයෙට ආශිර්වාද කරන පිරිස කොහොමද මොන වගේ පණිවිඩයක්ද කියන්නේ කියන කාරණාවට අවධානය දෙන්න අවස්ථාව දෙන්න සූදානම්. ඒ නිසා සචිනිත් එකට වැඩ කරන එකම සේවා ස්ථානයේ සේවය කරන හිතවතෙක් අද සචිනි පිළිබඳව කතා කරන බලාපොරොත්තු වෙන මේ සියලු දෙනා සචිනි වෙනුවෙන් ඔවුන්ගේ ජයഘോഷා නංවන අතරතුර ඉතින් මම කැමතියි සචිනි මොනතරම් දක්ෂ අරුණියක්ද ඇය ගීත ගායනය සම්බන්ධයෙන් මොන වගේ හඳුනා ගැනීමක්ද ඔබට තිබෙන්නේ සහ සචිනි වෙනුවෙන් අද සුබ පතනවා නම් මොන වගේ දේද කියන්න තියෙන මේ වෙලාවේ කියන කාරණාව දැනගන්න. හොඳයි සචිනිත් එක්ක අපි අවුරුදු 4-5ක් විතර ඇසුරක් තියෙනවා අපේ කාර්යාලේ. සචිනි කලුතර බාලිකා විද්‍යාලය ඉගෙන ගන්න කාලෙත් පාසල් වේදිකාවේ හොඳ දක්ෂ ගායිකාවක් විදිහට අපි හඳුරගෙන තිබෙනවා. ඊට පස්සේ සචිනි රෝණු සරසවි ගෙනන්න කාලේ සරසවි මිතුරන් අතරේ ජනප්‍රිය චරිතයක් විදිහටත් ජනප්‍රිය ගායිකාවක් විදිහටත් හඳුරගෙන තියෙනවා. ඒ වගේම ඇයගේ කාර්යාල ජීවිතය තුළත් අපේ කාර්යාලයේ හොඳම ගායිකාවක් තමයි සචිනි කියන්නේ. ඉතින් සචිනි උපතින්ම ලැබුණු ගායනා කුසලතාවය ඒ වගේම සතත අභ්‍යාසය තුළින් ඇය ලබන ඒ ප්‍රගුණතාවයේ ප්‍රාගුණ්‍ය ඒ වගේම නිරන්තරයෙන් හැදෑරීම් කරලා ගීතය සහ සංගීතය කියන මේ සියල්ල ස්පර්ශ කරමින් ඇය හොඳ ගමනක් යන බව අපිට දකින්න පුළුවන්. පසුගිය හිරුස්තා 3 වෙනි වටේත් ඇය බොහෝ ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගෙන තිබෙනවා. ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ ගෞරවනීය ඇගයීමට ඇය ලක් වෙලා තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙවර සචිනි හිරුස්තා වේදිකාවේ ඉහළටම ගිහිල්ලා හිරුස්තා කිරුළ හොරණට රයිගම්පුරයට ගෙනෙයි කියලා. ඉතින් අද හොරණ ජනතාව රයිගම්පුරයේ ජනතාව ඒ වගේම කලුතර දිසාවේ ජනතාව මුළු බස්නාහිර පළාතේ විතර නෙවෙයි රටේම ජනතාව මේ සචිනිගේ ප්‍රේමණීය හැඟුම්
ප්‍රේමණීය ගායනාවන් නරඹන්න රස විඳින්න එකතු වෙලා ඉන්නවා. ඉතින් හොරණ අපිත් මේ එකතු වෙලා ඉන්නේ සචින්ට සුබපතන්න. සචිනිට ජයින් ජය වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. හරි සචිනේ ඔබ වෙනුවෙන් සුබ වැඳුම් ගලාගෙන එනකොට අපි විශ්වාස කරනවා ඔබට අද දවසේ හිරුස්ථා වේදිකාව මත විශාල කාර්යභාරයක් තියනවා කරන්න. ඔබේ ප්‍රතිවාදියාට උපරිම අභියෝගයක් එල්ල කරන්න ඔබට හැකියාවක් තිබෙනවා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක අපි හොරණ සිට ඔබට සුබ වැඳුම් ගෙන අතරේදී අපි නැවතත් හිරුස්ථා වේදිකාව පැත්තට එනවා. සාරංග ඔබට අවස්ථාව. බොහොම ස්තුති මේ 66% ප්‍රතිශතයක් හඹා යන හොරණ සචිනි ප්‍රනාන්දුගේ ජීවිතයයි. මම සචිනි ප්‍රනාන්දු මගේ ගම හොරණ කොළයන කාලයේ සියලුම සංගීත වැඩසටහන් වලට මම සහභාගී වුණා. මනසේ පෙරු කවදා හොයයි දකින තුරා සංගීත විෂයක් විදිහට හැදාරුවා. වගේම ඉන්දියානු රාගධාරී සංගීතයේ ගායන අංශයෙන් ඩිප්ලෝමාතෙක්, වගේම වයලින් වාදන අංශයෙන් ප්‍රථමතෙක් මම ඉගෙන ගත්තා. සවනත රැකේන තුරා විශ්වවිද්‍යාලයේදීත් මම එහි පැවති සංගීත වැඩසටහන් සියලුම කලාවලට සහභාගී වුණා. සතුටින් ඉන්න දරුවේ පාසලේ ගායන කණ්ඩායමේ ඉන්දියා විඳින්න තුන් ජීවිතය හරන් මම විඳවන්න තුනේ භවය පුරා. පවුලෙනුත් මට ගොඩක් සහයෝගය ලැබෙනවා මගේ ගායන වැඩ කටයුතු වලට. මගේ අම්මා අයියා අක්කා ඒ වගේම මගේ නෑදෑයෝ හැමෝම මට උදව් කරනවා. හිරිස්තායකේ සින්දු කියන මගේ ශෂින් පුංචිට හැමෝම වෝට් කරන්න. මල් මල් හිනා ඔබේ මුවේ හදවිල මල් සුඳ සැලී. මම පුංචි කාලේ ඉඳන් දැකපු හීනට යන්න හොඳම තැන හිරුස්ථා වේදිකාව කියලා මම හිතුවා. ඉතින් මට විශ්වාසයක් තියෙනවා මම හොඳින් ගීතයද ගායනා කරයි. ඒ වගේම ඔයාලත් මට එවෙනුන් ඔයාලගේ සහයෝගය ලබා දෙයි කියලා. Thank you.
සචිනි ප්‍රනාන්දු 87%ක ප්‍රතිශතයක් ලබාගෙන වීඩියෝ ප්‍රාකාරය ඔසවන්නට සමත් වෙනවා. නිරෝෂ ඔබ ශ්‍රේහාන්ට මනාපය පළ කළේ නැහැ. හැබැයි ඔබ සචිනිට මනාපය පළ කරනවා. සචිනිගේ ගායන ගැන කතා කරමු. ඇත්තටම මම සචිනිගේ ගායන ගැන කතා කරොත් සචිනිට තියෙන හරිම පවර්ෆුල් හඬක්. ඉගෙනේ පවර්ෆුල් එක ඇතුලේ සචිනි හොයාගෙන තියෙනවා මේ ගීතේට අදාළ භාවය කොහොමද ප්‍රකාශ කරන්නේ කියන එක. ඒක තමයි වැදගත්ම දේ. කියන්නේ සචිනිගේ හඬ සමිතාගේ වගේ සොෆ්ට් නෑ. සමිතාගේ හඬ ගත්තම හරිම ආදරණීයයි සොෆ්ට් වොයිස් එකක්නේ. සචිනිගේ හඬ එහෙම කන් නෙමෙයි. හැබැයි සචිනි සමිතාගේ සින්දුව තෝරගෙන සචිනි එයාට අදාළ කෑලි ටික එයාට අදාළ විදිහට ලස්සන කරගෙන තියෙනවා. ඒක තමයි ආකාශයට ප්‍රධානම හේතුව. මට මේ වෙලාවේ මම සමිතව මට මතක් වුණේ නෑ. මට මතක් වුණේ සචි මම දැක්කේ සචිනි සින්දුව කියන සචිනිගේ කරගෙන. ඒක තමයි මට වැදගත් වුණේ. සහ සමහර තැන් හරිම ලස්සනයි සචිනි. වර්සස් පටන් ගන්න තැන් ඒ යන ඒ අර කඩාගෙන ගලාගෙන යන විදිය එහෙම හරිම ලස්සනයි. ඒ වචන පාවිච්චි කරපු විදිය ඒක ඔයාගේ හැඩයක්. ඒක මම පෞද්ගලිකව මගේ ආසම හඬ මගේ ජෙනරේෂන් එකේ සමිතා. ඒතකොට මං සමිතාගේ එකත් එක මම කම්පෙයා කරන්නේ නැහැ ඔයාට. ඔයාව. ඒතකොට මං ඔයාව කම්පෙයා කරන්නේ නැතුව මං ඔයාට ලකුණු හත දෙන්නේ මං ඒකට ආකර්ෂණයක් අනිවාර්යයෙන්ම ඇති වෙච්ච නිසා මම හිතන මම මුලින්ම ලකුණු හත මම ලබා දෙන්නේ ඒ නිසා. හොඳයි සචිනි සචිනි ගැන අපිට ඉදිරි තරග වටවලදී තව කතා කරන්න අවස්ථාව ලැබෙයි. එහෙනම් ජය වේවා. දෙවෙනි තරග වටේදී මුණ ගැසෙමු. සචිනි ප්‍රනාන්දු ඉදිරියට යද්දී ශෙහාන් අද ඔබේ දිනේ නෙවෙයි ඔබ බලාපොරොත්තු තබාගෙන ආවේ දෙවන තරග වටේට යන්න නමුත් ඔබට සමු දෙන්න තමයි අපට සිදුවන්නේ. ඔව් බලාපොරොත්තු නෑ සරංග සර්. කමක් නෑ මේක තමයි ජීවිතේ. මුලින්ම මේ මට මේ මේ තැනට එන්න ගොඩක් අය මට උදව් කරා. ඒ උදව් කරපු හැම දිනාටම නම් වශයෙන් මට මේ වෙලාව කියා ගන්න බැරි වුණත් හැම දිනාටම අපේ නෑ ඥාති පිරිස් ගමේ පිරිස් මාව සේවය කරන තැන ඊට පස්සේ මා වටේ මම නොදන්න දන්න හැම කෙනා මට උදව් කරපු වචනකින් හරි උදව් කරපු හැම දිනාටම ස්තුතියි. ඒ වගේම අපේ මේ එස්පර්ට්ලා තුන් දිනාට බොහොම ස්තුතියි අඩුපාඩු හදලා කියලා දුන්නට. ඒ වගේම නාලකස සජිනි මිස් ඒ වගේම මේ ක්‍රූ එක හැමෝම අපිට උදව් කරා. කිසිම අඩුපාඩුවක් කරේ නැහැ හැම වෙලාවෙම සවුන්ඩ් බැලන්සින් ඔක්කොම හැමතැනින්ම. ඊට පස්සේ අපේ මගේ යාළුවෝ ටික සියලු දෙනාටම මේ ඔඩියන්ස් එකේ ඉන්න ආපු මං වෙනුවෙන් ආපු කට්ටිය හැම දිනාටම බොහොම ස්තුතියි. හරි සමුගෙන යනවා හෙට අලුත් දවසක්. හොඳයි ෂෙහාන් අපි ඔබට හිරුස්තා මාවතෙන් සමු දෙනවා. ඇලපාත ෂෙහාන් එගොඩගේ තමයි අද දෙවන මුහුණට මුහුණ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ. 66%ක ප්‍රතිශතයක් පමණයි ඔහුට ලබා ගන්නට හැකියාව ලැබුණේ. ඉතින් ෂෙහාන් එගොඩගේට අපි සමු දෙද්දී දැන් අප යොමු වන්නේ අද ඇවිලෙන අවසාන මුහුණට මුහුණ ගැටුමට. මේ ඒ තරගකරුවන් ද්විත්වය. පොලියපිටියේ සුදේෂ් කුමාරට එරෙහිව වත්තල නදීෂා කුරේරා. අද ඇවිලෙන අවසාන මුහුණට මුහුණ ගැටුම කුලයාපිටියේ සුදේෂ් කුමාර සහ වත්තල නදීෂා කුරේරා අතර. මේ දෙදෙනා අතරින් මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන්නේ කුලයාපිටියේ සුදේෂ් කුමාර. හැබැයි ඒ මේ විරාමයෙන් අනතුරුව ඔහු වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මනාප පල කරන්න සූදානම් වන්න මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4. Sunflower oil yahaguna sapiri medoli vitamin a d saha e samaga yahagunaye vishwasaniya venasa medoli Seat car radials the road is yours.
मगे नम सुदेश कुमार पद्म सोम मठ वायसावृद विसी तुम हिरोस्टा सीसन फोर तरंगावली सद मम सहभागिनी कुलिया जन मम श्रीलंका ताक्षणिक विश्वविद्यालय संगीतपीठे अध्यापने लभन मम कैंपस के गायन अमतर वायलिन वादने मैं हिरो टीवी की देख शॉपिंग मॉल ऑडिशन के लिए ट्रेले का यदा मम तीरने मेकट सहभागी मट दरू दिन मे मगे देवनीय पुता कुछ कल मनुष्य मे संगीत लदिया शॉपिंग मॉल ऑडिशन के लिए मगे अन्न दसक्ति नो कि मम एक गण करते यदा ऑडिशन ने कि हतर दिन तोर दिन यदा सजीव गायन तोर शॉपिंग मॉल ऑडिशन ने तीन की दवसे उदे खता मे मम मे वेट अदाला अब इतनी पास आगे फोन वाड़ी मे लोग सेन का मम तो उदयसान हतर दिन तेरे मट यदा अमास गायन करीत गायन कर मट गुडक सतु एत्र अमास इसरा मट यदा सिंगल पेन पुलवा विश्वास මට පසුව දැනුම් දුන්නා හිරු ටීවී එකෙන් හිරුස්ටා තරංගාවලියට නැවත ගායනා කිරීමේ අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් මට ගොඩක් සතුටු හිතුණා ඒ පණිවිඩ ලැබුණාට පස්සේ අත්තරම. මගේ එකම සිහිනය ලංකාවේ දක්ෂ ගායකයෙක් වෙන එක. ඉතින් මම හිතනවා මේකෙන් මට ලොකු ගමනක් යන්න ලැබෙයි කියලා. අද දවසේ මම ගායනා කරන ගීතය ඔයාලගේ හදවතට දැනෙනවා නම් ඔයාලගේ වටිනා මනාපය මට ලබා දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරලා තිනවා අමල්ගේ හදවතටත් බොහොම සමීප ගීතයක් මේක කොහමද ගැයීම ඇත්තටම ලස්සනයි අර එදා මේ ෂෝට් මෝල් එකේදී හතර දිනව තෝරන වෙලාවේදී ඇත්තටම අපි එවලේ අර මුලින්ම තෝරපු දෙන්නා ගැන කියනකොට ඇත්තට මේගොල්ලන් අපි එවලේ ගත්තේ නෑ නමුත් ඇත්තටම මේක මිසුනාදෝ කීලිවල්ලා හිතනවා ඒක අපරාධයක් වුණේ මේ දැන් අද දවසේ මම මෙතනට ආවේ නැතුණා නම් කීලිවල්ලා හිතුණා ඇත්තටම සිංහ කරනකොට හොඳයි පුතා good luck god bless you thank you sir හොඳයි 90% ප්‍රතිශතයක් එක්ක තරගයේ ඉදිරියට යනවා ඔහුට ප්‍රති අභියෝගය වත්තල නදීෂා කුරේරාගෙන් නදීෂා ගායනා කරන්නේ වීඩියෝ ප්‍රාකාරය වසා තබා තිබියදී 90% ප්‍රතිශතයක් තමයි ඇය හඹා යන්නේ ඇයටත් හැකියාව ලැබුණොත් නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාගේම මනාපය ලබා ගන්න ඔබ තමයි තීරණාත්මක සාධකයේ බවට පත්වන්නේ සුදේෂ් කුමාරද එමත් නැත්නම් නදීෂා කුරේරාද ඉදිරි තරග වටේට වඩාත් සුදුසු කියා ඔබ ඒ තීරණය ලබා ගන්නේ මේ අවසන් තීරණාත්මක විරාමයෙන් අනතුරුව මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 नियम सनफ्लावर ऑयल यहाँ गुण सापेरी मेडोली विटामिन ए डी सह ई समग्र यहाँ गुण ये विश्वसनीय वेनस मेडोली Seven Fun Add-on SLT Mobitel Home Broadband පරිභෝගික ඔබට ගෙදර Wi-Fi එකටම ඇලිලා ඉන්න රුපියල් 195කට GB 20ක්ම नियम सनफ्लावर ऑयल यहाँ गुण सापेरी मेडोली विटामिन ए डी सह ई समग्र यहाँ गुण ये विश्वसनीय वेनस मेडोली मगे नाम नदीशा कुरेरा मगे वयस अवुरुदु 45 मम जीवत् वेन्ने वत्तल प्रदेशे हिरुस्टा वेदिकाव कियन्ने ओणैम वयस् मट्टमक ओणैम तरातिरमक गायन हेक्कियाव तियेन केनेक्ट इदिरियट यन्न पुलुवन् होंद अवस्थावक् नील जलासे रंगना हंस कुमारी नील जलासे रंगना मम बबाला पास देने किन्न अम्मा केनेक इतिंग अपी गोडाक वेलावट बबाला अपी ओक्कोम एकतु वेला सिंधु कियनवा विशेषयेन हस्बंड वगेम बबाला थारी कैमती मम सिंधु कियनवा दकिन्न नदीशा कुरेरा वेने मगे बिरिंद एय गायन क्षेत्रयट इतामत् दक्षयि मगे दरु पास देनत एकतु वेला अपी योजना कला ओया मेकट यन्न होद हिरु केन होंद अवस्थावक लबा देनवा कियला सिहेन नेलुम मल आपे पास दिन अम्मा गुड़ा कारे बहुलाई हिरु स्टार सीजन वन दम बलनवा मंग इतना आपे अम्मा के गायन है कि आवत कमती वही किएला हिरु स्टार वेदिका वोल विना स्मारक गीत गायना कर मम बलापुर इनवा मगे हेकिव सह दक्षता मट हों विश्वास आगतीनवा इथिंग मंग गुड़ा खादरेंगे हेमोगेम हिरु स्टार तनगावली इद्रियटे अन्न मट उगल सहयोगे लबादेन किएला
නදීෂා දැන් මේ මොහොතේ නිරෝෂා නිරෝෂා මහිතනේ තරගේ නීති රීති පැහැදිලි කරලා දෙනවා රුවන්ට
නිරෝෂම කියන්නක දැන් මොකද වෙන්නේ රුවන් මගෙන් අහනද මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා රුවන්ට පළවෙනි අත්දැකීම මම හිතන මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා මම කිව්වා දසම් රුවන් නැහුවේ නැත්නම් සාමාන්‍යයෙන් බර්ත්ඩේස් දවසට විතරද මෙහෙම වෙන්නේ කියලා ඒක ආද බලන්නනේ හැබැයි නදීෂා මං හිතන ඔයාට කලින් හිටියේ සුදේෂ් සුදේෂ් ඔයාට දුන්නා ඒ කියන්නේ ආය අපි තුන්දෙනාම මුලින්ම ආකර්ෂණය කරගත්තනේ සුදේෂ් ඒකත් එක්ක ජනතා පරමාධිපත්‍යයත් හොඳින්ම ලැබුණා සුදේෂ්ට ආදරේ ඒ ඔක්කොම ආදරේ ටික එයා ගත්තා හැබැයි නදීෂා ෆයිට් එකක් දුන්නා නදීෂාගේ තියෙන හැකියාව ඇතුලේ තෝරගත්තු ගීතය ඇතුලේ සහ එයාගේ තියෙන උපරිම දේ මං දැක්කා මං කලින් පුහුණු වීම වලදීවත් මං නදීෂාගේ මේ කොන්ෆිඩන්ට් එක දැක්කේ නෑ හරිම ඒ ඒ කොන්ෆිඩන්ට් එක මාරා ඒකටම තමයි වාට මේ ලකුණු ටික හම්බුනේ ඒ කියන්නේ සම මට්ටමේ ලකුණු ඔයාට 90ක් ඒකට පොඩි ගානක් නෙමෙයි මේ ස්කෝර් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 90ක් ස්කෝර් කරනවා කියන්නේ හිතන්නවත් බෑ. මම හිතන්නේ දුවලා දෙන්න ඉස්සෙල්ම අනේ 90ක් හම්බුණා නේ කියන එක දුකෙන් තමයි ආවෙතන්ට. අඬ අඬ වගේ දැන් ඒ දෙන්නටත් hina. මම හිතන්නේ නදීෂා හොඳ ෆයිට් එකක් දුන්නා. සතුටුයි අපි බලමු ඉතින් කොහොමද දැන් මේ දෙක දශම ගානෙන් වෙනස් වෙනවනේ. කෙසේ නමුත් නදීෂා මං ඔයාට සුබපතනවා. මොකද ඔයා අද ඔයාගේ ලකුණ තිබ්බ ඔයා මේ තරින් ඉදිරියට ගියත් තනගෙන් ගෙදරි ගියත් ඔයා හොඳ ෆයිට් එකක් දීලා ඔයා අද ඔක්කොමලට ඔයා කවුද කියන එක පෙන්නලා තමයි එහෙම වුණොත් ඔයා අද මොකක් හරි එන තීරණයකට මුහුණ දෙන්නේ. Thank you. 90ක ප්‍රතිශතයක් හඹා ගියත් මම හිතන්නේ නදීෂා එහෙම බවක් පෙන්නුවේ නැහැ. මෙයා ප්‍රසංගයක වගේ බොහොම සතුටින් ගායනාව ඉදිරිපත් කළා. රුවන් දැන් තමයි රුවන් ආසම කොටස තියෙන්නේ. හරිද? දැන් මම අහන්නේ මේකයි. දැන් 90 90 සමාන වෙලා තියෙනවා. දැන් රුවන්ට මම වරමක් දුන්නොත් එක දශම ස්ථානයක් මේ දෙපැත්තෙන් එක තැනක තියන්න රුවන් ඒ දශම ස්ථානයේ තියන්නේ කොයි පැත්තේද සාරංග මේ ලයිට් එක කැරගෙන වගේ මගේ තොලුව කැරගෙන හොඳයි අතරම මට තමුතුයි මේ මේ කැරගෙන ලයිට් එකත් එක්ක මෙහෙමයි දැන් එකක් තමයි ඒක දෙකක් තියෙනවා එකක් රුවන් දශම ස්ථානයේ තියන්නේ කොයි පැත්තටද ඒත් එකම රුවන් අනාවැකිය පළ කරන්නේ දශම ස්ථානයක් හෝ කීයක් හරි වැඩියෙන් තියෙන්නේ කාගේ පැත්තට වෙන්න පුළුවන්ද සුදේෂ් එන්න වේදිකාවට ඔයාගේ කැමැත්ත සහ අනුමානය ඔව් සාරංග මුලින්ම මම නදීෂා ගැන දෙයක් කියන්න අතනම නදීෂාගේ प्रोफाइल कीनो नदीशा ओणम वयस तरा तीर मग्न मे तरगेट इन पुलवांग वातावरण मे प्लेटफॉर्म मे हदला तीन इतकोट तमंगे स्वाम पुरुष अक्कीनो मगे बिरी होंद गायन हेकिव तीन इतकोट अत्र अद तम अभी दकीन उपगे गायन हेकिव इतकोट मे वगे स्वामी पुरुष අද ගෙදර ගිහිල්ලා ඉවරයි ගෙදර ගිහිල්ලා ඉවරයි සරංග මේ ඔව් ඔයා වැදගත් දෙයක් කියාගෙන ඔව් ඔව් ඇත්තටම නදීෂා වගේ වයසක කෙනෙක් ඒ කියන්නේ වයස කියන්නේ මේ දරුවෝ පහක් හද අනවශ්‍ය ප්‍රශ්නයක් නේද වයස කියන්නේ මෙහෙමයි අනවශ්‍ය කතා කියන්න එපා වයසයි වයසයි කාලේ වරද එහෙම නේ නදීෂා වරද හිතන්න එපා නෑ නෑ වරද හිතන්න වරද හිතන්න ඔයා වරද හිතන්න එක सुदेश नदीशा हितान बैनी मे वगे इनकी मे वगे गीत वर्तमान तीन जनप्रिय गीत इक यान विन स्टाइल प्रोफाइल लेके नदीशा विन स्टाइल सिंकल पे अब मम हितना क्यूआ वगे हस्बंड क्यू आवे गायन है क्या कत्र तिपिना ඉදිරියට යන්න පුළුවන් තමන්ගේ කියලා ඔරිජිනල් එකක් කරන්න පුළුවන් මේ ශේෂ්ත්‍රයේ ඉදිරියට මේ ප්ලැට්ෆෝම් එකේ නැති වුණත් තමන්ට ගමනක් යන්න පුළුවන් කියන හැකියාව තමන්ට තියෙනවා කියලා අපිට පේනවා හැබැයි සාරංග ඔබ මුලින්ම අහපු ප්‍රශ්නේ ඇතුළත මේ දෙදෙනා අතරින් කවුද ඉදිරියට දසමකින් හෝ මට තියන්න පුළුවන් කියලා ගත්තොත් මම අනිවාර්යයෙන්ම සුදේෂ්ව තියෙනවා හරි
birthday girl tani wacane obe manape sudeshta da nadisha ta da man nadisha ge attitudes walata kemathi hema singing gattat mata sudeshwa tiyanna wenawa sudeshta tunai tunata dekai amal e prashnemai man ahanne pawuna kemathi deyak kiyanna kohen කියමුද දෙයක් කියන්නේ ඉතින් සුදේශ තමයි නෑ අනාවැකිය කියන්නේ අමල් ආසයිනේ අනාවැකියට අනාවැකිය කියන තමයි මම මෙච්චර වෙලා කල්පනා කරගෙන හිටියේ ඒ කියන්නේ සුදේශ සිංගර්ලා ඉවර වෙනකොටද 90 හම්බුනේ නැත්නම් ඔය සිංගර්ලා මේ ටික වෙලාවක් ගිහිල්ලා ඉවරලාද කියලා එහෙම වුණොත් සුදේශ ඉස්සරහ ඉන්නේ නැත්නම් නදීෂා මොකද හේතුව අර තප්පර ගාන නදීෂාට 90 හම්බෙන්නේ සිද්දු ඉවර වෙන්න තප්පරේ කාමාර වගේ කාලයකදී දැන් දෙන්නගෙන් කවුද එතකොට මම දැන් නමුත් සුදේශ තියන්න පුළුවන් මම ඉදිරියෙන් තියන්න පුළුවන් හරි දෙදෙනාම ඉතාම හොඳ තරගයක් දුන්නා සුදේශ සූදානම්ද නදීෂ සූදානම් හොඳයි අපි බලමු ප්‍රතිඵලය සුදේශ් කුමාරටද වැඩි ප්‍රතිශතයක් හිමි වෙන්නේ එහෙමත් නැතිනම් නදීෂා කුරේරාටද 90.0 सुदेश कुमार बिंदु हतरक लबागेन निपुणत्वे प्रवीण पारिदेन्म इदिरियट यानवा सुदेश देंगपोड्डक्किना वेलाइन नदीशा गीतेट किव्वट मट इन्न हितुना कियला ඇත්තටම ඉන්න පුළුවන් තරමටම තරගයක් දුන්න තරගේ රැඳෙන්න පුළුවන් තරමටම නදීෂා කොහොමද එහෙම එහෙම සැහැල්ලුවෙන් ගායනා කරේ 90ක ටාගට් එකක් තියාගෙන ඌ සරංග මම ඇත්තටම ඒ මේ ස්කෝ එක ගැන හිතුවේම නැහැ මම ඉතින් මගේ වැඩේ කරා මට පුළුවන් විදියට හොඳයි නදීෂා අපිට අකමැත්තෙන් වුණත් තරගෙන් සමු දෙන්න සිදු වෙනවා ඔබට ඒ තමයි තරගයේ ස්වභාවය මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ ඇත්තම හස්බන්ඩ්ට එයා සහ මගේ දරු බැට උපස් දෙනාට ගොඩක් ස්තුති මට මෙච්චර දුරක් එන්න ඒගොල්ලෝ ලොකු සහයෝගයක් දුන්නා ඒ වගේම එක්ස්පර්ට්ස් දෙනාට ගොඩක් ස්තුති ඒ දීපු ගුරු හරු කමලට සහ ඉස්සරහට සිංකරන්න ඉන්න අයට සහ මේතාක් සිංකරලා දෙනපු හැමෝටම හදවතින්ම සුභපතනවා මල්ලි වටත් සුභපතුම් කොහේ නදී ශාපිය ඔබට හිරිස්සා මාවතෙන් සමු දෙනවා සුදේශ් තරගයට පිවිසෙන මොහොතේ ඉඳලම අමතක නොවන අත්දැකීම් ඔබට ලැබෙන්නේ. ඉතින් දෙවන තරග වටේදී මීටත් වඩා නිපුණත්වයේ ප්‍රවීණයන්ගේ සහතික ඔබට ලබා ගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දෙවන තරග වටේදී මුණ ගැසෙමු. ජය වේවා. සුදේශ් කුමාර ඉදිරි තරග වටේට ගමන් කරනවා. හැම විටම ජීවිතේට අභියෝග, දුෂ්කරතා, ගැටලු පමණක්ම එල්ලවන්නේ කිසිසේත්ම කිසිවෙකුත් විනාශ කිරීමට නව තමන් සතු සැඟවුණු ශක්තියින් සොයා දීමටම බව විශ්වාස කරමින් කිසිවිටකත් පසු නොබසින තරගකරුවෝ පිරි හෙටත් අද්විතීය සජීවී රාත්‍රී 7:30ට මූණට මූණ ගැයුම් සටන් වැදීම් උදාවන තුරු ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද විශිෂ්ටතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4